ए भाग्यवत्तु अरहत्तु गौतम बुद्धराजानन वहन्सेगे बुद्ध शासनय पवतन युगयै दान शील भावना प्रतिपत्ति पूर्ण युगयै मे सदहा बार सितिन गौतम बुद्धराजानन वहन्सेगे सरण गिय गिहि पवदि श्रावक श्राविकावन पिरिसट अनुस्मरणीय वू सिदुइम सैम पुरपसलसक पोहो दिनेकम यदि तिबेनवा ඉතින් නව වසරක ලැබෙන පළමු පුන් පොහෝ දවස දුරුතු පුරපසළොස්සක පොහෝ දිනය. එදත් මෙවැනි වූ ආකාරයටම දුරුතු පුරපසළොස්සක පොහෝ දිනයක් අනාගතයේ බුදුසසුන සම්බුදු පහසින් පවිත්‍රවත් කරවනු පිණිස ශ්‍රී සම්බුද්ධත්වයෙන් අට මසග්ගිය කල ගෞතම අරහත් සම්මා සම්බුදු පුදුරජානන් වහන්සේගේ ප්‍රථම වරට ලක්දරණට වැඩමවීම සිදු වුණේ අද වැනි පුන් පොහෝ දා දවසකයි. ඉතින් එවැනි වූ පින් බර දවසක අප සූදානම් ඔබ වෙත ගෙන එන්නට සිරස විදර්ශනා රාත්‍රිය පොහොය දින සාකච්ඡාව සමගින් අප ස්වාමීන් වහන්සේ දුරුතුපුර පසළොස්වක පොහෝ දවසේ මට අවසරය ඔබ වහන්සේගෙන් අහන්නට මෛත්‍රී ගුණය පිළිබඳව අප ස්වාමීන් වහන්සේ මෛත්‍රී ගුණයට අපි බොහෝ සේ අල්මක් දක්වනවා. නමුත් අපිට මෛත්‍රී භාවනාව යෙදීම තුළ එය නිරන්තරයෙන්ම සිදු කිරීම තුළ මේ ප්‍රගුණ කිරීම තුළ අපගේ ජීවිතයටත් අන් අයගේ ජීවිතයටත් ලැබෙන ප්‍රතිලාභ ආනිශංස මොනවාද අපේ ස්වාමීන් වහන්ස? මෛත්‍රී භාවනාව හෝ මෛත්‍රී ගුණය නිරන්තරයෙන්ම අපේ ජීවිතය තුළ ප්‍රගුණ කිරීම මත අප ජීවිතය වෙනස් වෙන්නේ කෙසේද අපේ ස්වාමීන් වහන්ස? ඉතාමත්ම ගෞරවයෙන් අපේ ස්වාමීන් වහන්ස අපට මෙය පැහැදිලි කර දෙන සේක්වා. පින්වත් නෝන මහත්මිය, මේ 2024 නව වසරේ දුරුතු පුරපසළොස්වක පොය දවසේ මේ වසරේ පළවෙනි විදර්ශනා රාත්‍රිය වැඩසටහන පටිගත කරන වෙලාවේ පින්වත් නෝන මහත්මිය මගේ මුලින්ම ප්‍රශ්නයක් හැටියට යොමු කරන්නේ මේ මෛත්‍රී භාවනාව වැඩිම තුල ඇතිවෙන්නා වූ ආනිසංස ධර්මයන් පිළිබඳව. පින්වතුනි, අපි මෛත්‍රී භාවනාව වඩද්දී එහෙම නැත්නම් සියලු සත්වෝ සුවපත් වේවා කියලා සියලු සත්වයන්ට මෙත් වඩද්දී දස දිසාවෙම සත්වෝ සුවපත් වේවා කියලා දස දිසාවෙම සත්වයාට මෙත් වඩද්දී අපි තේරුම් ගන්න ඕනේ අපි කොයිසම් සුවපත් වේවා කියලා ලෝකයාට මෙත් වැඩුවා ලෝකයා සුවපත් වෙන්නේ නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මෛත්‍රී භාවනාව කියන කාරණය අයිති වෙන්නේ සමත භාවනාවන්ට විදර්ශනා භාවනාවන්ට නෙමේ. මෛත්‍රී භාවනාව සමත භාවනාවක් හැටියට අපි සෑම දිනකටම උරුම කරලා දෙන්නේ අනිත්‍ය වූ සංස්කාරයන් ගොඩක් පමණක්මයි. මොකද සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතක ඉඳන් අපි ආවා වූ මේ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී බුද්ධෝත්පාද කාලවල වගේම අබුද්ධෝත්පාද කාලවල මෛත්‍රිය කියන අර්ථය ලෝකයේ තුල තියෙනවා. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්න පෙර ආතුව දඹදිව සමාජයේ මෛත්‍රිය සීලය කියන අර්ථයන් තිබුණා. මේ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාලවල අපි ඉපදිලා මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා තමාට මෙත් වැඩලා සියලු සත්වයෝට සුවපත් වේවා කියලා සියලු සත්වෙන්ට මෙත් වඩන්න අපි එරමිනිය ගොතාගෙන හිටපු කාලය එකට එක්කලොත් මං හිතනවා ඒ කාලය කල්ප ගාන දීර්ඝයි කියලා. මොකද ඔබ මේ ජීවිතේ එරමිනිය ගොතාගෙන එහෙම නැත්නම් ඉඳගෙන දවසට විනාඩි 5ක් 10ක් පැය භාගයක් පැයක් මේ විදිහට මෛත්‍රී භාවනාව වඩද්දී ඔබම හිතලා බලන්න ඔබ මේ ජීවිත කාලය පුරාවට මෛත්‍රී භාවනාව වෙනුවෙන් පැය කොච්චරනම් කාලයක් වැය කරන්නේද? ඒ වගේ සංසාරයක් පුරාවට ඔබත් මමත් වාඩි වෙලා සියලු සත්වෝ සුවපත් වේවා කියලා මෙත් වැඩු කාලයකට එකතු කළොත් කල්ප ගානක් ඒ කාලය අපි මෛත්‍රිය වඩලා තිනවා අතීතේ. නමුත් පින්වතුනි, මෛත්‍රිය තුළින් රැස්ුණා වූ සෑම සංස්කාරයක්ම නිත්‍ය උනේ නැහැ. නමුත් මේ මෛත්‍රී භාවනාවන් නිසා අපි මෙලව වර්ණය සැපය බලය ලබලා ඒ වගේම පරලව සැපය අපි ලබලා තියෙනවා. ඒ වගේම මෛත්‍රී භාවනාවන් නිසා අපි ධ්‍යාන මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන ඒ මෛත්‍රී ධ්‍යාන තුළින් අපි
රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් අපි ඉපදිලා තියෙනවා. මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන මේ කය සියුම් කරලා මේ කය අහසට ඔසවලා පින්තුණි අපි හැමෝම අතීතේ එර්දියෙන් ගමන් කරලා තියෙනවා. නමුත් පින්තුණි මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා. ඒකම සංස්කාරයක්වත් නිට්‍ය නැහැ. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මේ අනිත්‍ය වූ සංස්කාරයන්ගේ අතං ස්වභාවය අපිට කියලා දීලා පින්තුණි සංස්කාරයොත් අනිත්‍යයි කියලා දකින අවබෝධාත්මක දිශාවට ගමන් කරන විදර්ශනාව අපිට කියලා දෙන්නේ. ඒ නිසා මුලින්ම අපි මෛත්‍රී භාවනාව වඩද්දී අපි සියලු සත්‍යෝ සූපත් වේවා කියන පෙරාතුව අපි හැමෝම කියන්නේ මම සුවපත් වෙම්මා. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙනෙහි කරමු. එතකොට මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියන අදහස තුල නිරතුරුවම මට ආනිසංස ධර්මය 11ක් ජීවිතයට එකතු වෙනවා. හොඳට තේරුම් ගන්න. මෛත්‍රී ආනිසංස. සුවසේ නින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හීන පේන්නේ, දෙවියන්ට, මිනිස්සෙන්ට, අමනුෂ්‍යෙන්ට ප්‍රිය වෙනවා, වසවිසෙන් හානි වෙන්නේ නැහැ, ශරීරය ප්‍රසන්න වෙනවා, සිහි මුලා නොවි මැරෙනවා සුගතියේ. මෙන්න මේ ආනිසංස ධර්මය 11ක් අපේ ජීවිතයට එකතු වෙනවා. හොඳින් තේරුම් ගන්න. එතකොට මෛත්‍රිය වැඩිමෙන් ඔබ දැස් පියාගෙන මම සුවපත් වෙම්මා නිරුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා මේ සිත වඩද්දී ඔබට ආනිසංස ධර්මය 11ක් ජීවිතයට එකතු වෙනවා. එතකොට ඒ ආනිසංස ධර්මය 11 ජීවිතයට එකතු වෙනකොට ඔබේ මෙලව වර්ණය සැපය බලය ඔබේ ජීවිතයට ලබනවා. ඒ වගේමයි ඔබ මෛත්‍රී ආනිසංස නිසා කිනම් වර්ණයක් සැපයක් බලයක් ලැබුවත් ඒ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියන කාරණය අපි තේරුම් ගන්නවා. ඒ වගේම ඔබ මෛත්‍රී භාවනාව වඩලා ඒ ආනිසංස 11 ජීවිතයට එකතු කරගන්නවා වගේම ඔබ ඉන් ඔබට ගිහිල්ලා සියලු සත්‍යෝ සිහිපත් කරලා දස දිසාවේම සත්‍යෝ සිහිපත් කරලා මේ බවාත්‍රේ ජීවත් වෙන සතර අපායේ සත්‍යෝ මිනිස්යෝ දෙවියෝ බ්‍රහ්මයෝ සිහිපත් කරලා දස දිසාවටම අපි මේ සිට පසුරවද්දී පින්තුනේ දස දිසාවේම සත්වයන් උපයෝගී කොටගෙන ඔබ ආනිසංස 11 ජීවිතයට එකතු කරගත්තා වූ දක්ෂෙක් වෙනවා. එහෙම නැතුව ඔබ කොතෙක් සියලු සත්වයින්ට සුවපත් වේවා කියලා කිව්වත් දස දිසාවේම සත්වයන් සිහිපත් කරගෙන සුවපත් වේවා කියලා ඔබ කිව්වත් පින්තුනේ අපි සුවපත් වේවා කිව්වට ලෝකයා සුවපත් වෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න ඕන. අපි කොච්චර ලෝකයාට සුවපත් වේවා කිව්වත් ලෝකය සුවපත් වෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසාම අපි දක්ෂ විය යුතුයි මුළු ලෝකෙම උපයෝගී කරගෙන ඔබේ මෛත්‍රියේ ශක්තිය ශක්තිමත් කරගන්න. මෛත්‍රී ආනිසංස ධර්මයන් ශක්තිමත් කරගන්න. ඔබේ මෛත්‍රී ආනිසංස ධර්මයන් ශක්තිමත් කරද්දී අපි ලෝකයා උපයෝගී කරගෙන අපි නැවත නැවතත් නැවත නැවතත් මෛත්‍රිය වඩමින් අපි උත්සාහ ගන්නෙ අපේ මෛත්‍රියට අදාළ ආනිසංස 11 ජීවිතයට එකතු කරගන්න. එහෙම නැතුව මොනම හේතුවක්වත් නිසා ඔබ හිතන්න එපා ඔබ සුවපත් වේවා කිව්වට ලෝකය සුවපත් වෙයි කියලා. මොකද සමහර සම්මා දිට්ඨිය දුර්වල පින්වතුල්ලා භාවනා කරන පින්වතුල්ලාට චෝදනා කරන අවස්ථා තියෙනවා. ඕගොල්ලෝ දවස ගානේ භාවනා කරනවා. ඕගොල්ලෝ රටටම ඇහෙන සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කියනවා. නමුත් හැමදාම සියලු සත්වයෝ දුකටමයි පත් වෙන්නේ. අසහනයටමයි පත් වෙන්නේ. පීඩාවන්ටමයි පත් වෙන්නේ. එහෙම කියලා භාවනා කරන අයට දොස් කියන චෝදනා කරන සමාජයන් අපි දැකලා තියෙනවා. මේවා සද්ධාවේ දුර්වල භාවය. එනිසා ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ කොච්චර ඔබ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙත් වැඩුවත් එතුණේ ඒ මෙත් වැඩීමෙන් ලෝකයා සුවපත් වෙන්නේ නැහැ. ඒ මෙත් වැඩීම තුල තමා මෛත්‍රියට අදාළ ආනිසංස 11කින් සුවපත් වූ කෙනෙක් බවට පත් වෙනවා.
ඒ වගේමයි කෙනෙක් සියලු සත්වෝ සුවපත් වේවා කියලා මෙස්සිත වඩද්දී ඔබත් දක්ෂණං පින්වතුනි සෑම උදෑසනකම සෑම දහවලකම සෑම රාත්‍රියකම සියලු සත්වයින් දස දිසාවෙම සත්වයින් සියයට නගාගෙන සුවපත් වේවා කියලා නිරතුරුව මෙස්සිතක් ඔබ ඇති කරගන්න දක්ෂ වුණොත් පින්වතුනි ඒ නිසාම සමස්ත සමාජයම සමස්ත ජාතියම මෛත්‍රියට අදාළ ආනිසංස ධර්මයන්ගෙන් පරිපූර්ණ ජාතියක් බවට පත් වෙනවා. නමුත් ඒක කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. නමුත් අපි දක්ෂණං පින්වතුනි සමස්ත ජනතාවම නිරතුරුවම මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්‍යෝ දස දිසාවෙම සත්‍යෝ කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා පින්වතුනි අපි සෑම කෙනෙක්ම දවසකට එක වර දෙවරක් තුන් වරක් හෝ මේ මෙස් සිත අපේ ජීවිතයට එකතු කරගත්තොත් ඉන් මෛත්‍රියට අදාළ ආනිසංස ධර්මයේ 11ක්ම අපේ ජීවිතයට එකතු වෙනවා. එහෙම කළොත් පමණයි අපිට මේ මෛත්‍රී භාවනාව පින්වතුනේ රටේ සමාජයේ උන්නතිය උදෙසා දියුණුව උදෙසා ලෞකික සැපය උදෙසා අපිට උපයෝගී කරගන්න පුළුවන් වෙන්නේ. මොකද එසේ නොවි ලක්ෂයක් ජීවත් වෙන තැනක පින්වතුනේ සිය දෙනෙක් මෛත්‍රී වඩලා අපිට ඒ ලක්ෂය සුවපත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න. ලක්ෂයක් ඉන්න තැනක සිය දෙනෙක් මෛත්‍රී වැඩුවා කියන කාරණේ ඒ ලක්ෂය සුවපත් වෙන්නේ නැහැ. ඒ සිය දෙනා සුවපත් වේවි. නමුත් පින්වතුනි ඒ ලක්ෂයක් ජීවත් වෙන තැන අපිට පුළුවන් නම් 75,000ක්වත් මේ මෛත්‍රී චිත්තය තුල ජීවත් වෙන්න පින්වතුනි එතනදී මේ ලක්ෂයටම යහපත උදා වූ ධර්මතාවයක් බවට මෛත්‍රියපත් කරගන්න පුළුවන්. ඒ නිසා නිරතුරුවම ඉතාමත් අවාසනාවන්ත විදිහට ජනතාව තුල දේශය, වෛරය, ක්‍රෝධය, පලිගැනීම බරපතල විදිහට පංච නීවරණ සකස් වෙන සමාජයකයි අපි ජීවත් වෙන්නේ. මේවා කුසලයේ හේතුඵල ධර්මයන්. මේවා මිච්ඡා සංකප්පයන්ගේ මිච්ඡා දිට්ඨියේ හේතුඵල ධර්මයන්. ඒ නිසා එවැනි අකුසලයේ හේතුඵල ධර්මයන් තුලින් බලවත් විපාකයන් සමාජගත කළා තින මේ සමාජයට පින්තුනේ නැගී සිටීමට කුසලයෙන් නැගී සිටීමට ලෞකික සැපයෙන් නැගී සිටීමට අධ්‍යාත්මික ශක්තියෙන් අපිට නැගී සිටීමට තිබෙන හොඳම ධර්මතාවය තමයි මෛත්‍රිය. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියට ආංශංස 11ක්ම තියෙනවා කියලා. කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර අමනුෂ්‍ය පීඩාවන්ට ලක් වෙලා හිටිය ස්වාමින් වහන්සේලා පිරිසක් මුල් කරගෙන. ඒ නිසා මෛත්‍රී භාවනාව මෙලව දියුණුව වගේම ඒ වගේම පින්තුනේ අමනුෂ්‍ය ලෝකයෙන් අපිට එන පීඩාවන් වැළක්වීම උදෙසාත් මෛත්‍රී භාවනාව අපිට ලොකු ශක්තියක් ලබලා දෙනවා. මොකද මෛත්‍රියේ ආනිසංස ධර්මය තමයි දෙවියන් මිනිස්යෙන් අමනුෂ්‍යයෙන් අපිට ප්‍රිය කරනවා. ඒ නිසාම අපේ මෛත්‍රිය හඬ අහලා අපේ මෛත්‍රිය හැසිරීම දැකලා අපේ මෛත්‍රියේ ඉරියව් දැකලා පින්වතුනි ද්වේෂය වඩන කෙනාත් මෛත්‍රිය වඩන්න පුහුණු වෙනවා. පලිගැනීම වඩන කෙනාත් මෛත්‍රිය වඩන්න පුහුණු වෙනවා. එයා ඒ මෛත්‍රිය ආනිසංස දැකලා සතුටු වෙනවා. ඒ නිසා පින්වතුනි සමස්ත සමාජයේම ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පලිගැනීමෙන් බරපතල ආකාරයෙන් වියරු වැටිච්ච සමාජයක ජීවත් වෙන අපිට මේ තැනින් ගොඩ එන්න මෛත්‍රී භාවනාව ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා ලෝකයා මෛත්‍රී වඩනකන් ඔබ ඉන්න එපා. අනුන් මෛත්‍රී වඩනකන් ඔබ ඉන්න එපා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ උතුම් ලෞකික සැපයන් ඔබට ලබා දෙන මේ මෛත්‍රිය ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබේ මෛත්‍රියෙන් සමාජයට පූර්වාදර්ශ දෙන්න. කේන්ති ගන්න සමාජයේ ඉදිරියේ ඔබ කේන්ති නොගන්නා කෙනෙක් බවට පත් වෙන්න. දේශය, වෛරය, ව්‍යාපාදය සකස් කරගන්න ලෝකයේ ඉදිරියේ ඔබ මෛත්‍රී වඩන කෙනෙක් බවට පත් වෙන්න. අනුන්ගෙන් පලි ගන්න, අනුන්ට විවේචනය කරන, අනුන්ව චෝදනාවට ලක් කරන ලෝකයේ ඉදිරියේ ඔබ සියලු සත්වෝ සුවපත් වේවා කියලා දකින්න.
පින්තුනි මේ දැක්ම අපි ඇති කර ගන්න නම් මෛත්‍රී භාවනාවට අදාළව ඒ අපේ සම්මා සංකප්පයන් අපේ ජීවිතය තුළ ශක්තිමත් වෙන්න ඕන සම්මා සංකප්ප ජීවිතය තුළ ශක්තිමත් වෙන්න නම් පින්තුනි සම්මා දිට්ඨිය අර්ථයන් තුළ අපේ ජීවිතය ශක්තිමත් වෙන්න අපි තුළ කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ කුමක්ද මෛත්‍රී භාවනාවේ ආනිසංස ධර්මයෝ කියන කර්මය කර්මඵල විශ්වාසය අපිට තියෙන්න ඕනේ ඒ කර්මය කර්මඵල විශ්වාසය අපේ ජීවිතයට එද්දී පින්තුනි ඒ මෛත්‍රියේ තියෙන අයෝමය ආනිසංස 11 පින්තුනි මේ බිඳ වැටී තියෙන සමාජය නැවත ගොඩ නැගීමට ලොකු ශක්තියක් තියෙනවායි කියන කාරණය ප්‍රශ්නයක් නෙමෙයි පින්තුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිරතුරුවම මේ සම්මා සංකප්පයන් සම්මා දිට්ඨිය වැඩෙන ආකාරයෙන් මේ මෛත්‍රිය ජීවිතයට එකතු කරගන්න. එතකොට මේ මෛත්‍රිය ඔබ නිවැරදි ආකාරයෙන් ජීවිතයට එකතු කරගනිද්දී ඒ මෛත්‍රියේ ශක්තිය නිසාම පින්තුනි ලෝකයාට මෛත්‍රිය වැඩිීමේ කැමැත්ත ඇති වෙන්න පුළුවන්. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට සෑම උදෑසනකම කොහේ පින්ඩපාත මඩුවකට ගියත් අපි ඒ හැමෝටම මෛත්‍රී සංඥාව මොහොතක්ව මතු කරලා දෙනවා. ඒ මෛත්‍රී සංඥාව මතු කරලා දෙද්දී ඒ ආනිසංස ධර්මයෝ තමන් දිට්ඨ ධම්ම වේදනීව තමන්ගේ ජීවිතයට දැනෙද්දී පින්තුනේ ඒගොල්ලෝ මෛත්‍රී භාවනාව කරේ ඡන්දය ඇති කරගන්නවා. ඒ මෛත්‍රී ආනිසංස අධ්‍යක්ීම් තුලින් තමන් දකිනවා. දැකලා තව 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 මේ මෛත්‍රී භාවනාවන්ට එය යොමු වෙනවා. නමුත් පින්තුනි පුංචි පිරිසක් මෛත්‍රී වැඩුවා කියලා මේ භයානක අනතුරෙන් අපිට මිදෙන්න බෑ. ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා. ඒ මොකද්ද? විදර්ශනා නුවණ කියලා. ඔබ මොහොතක් පින්තුනි සතර සතිපට්ඨාන ධර්මය මේ අනිත්‍ය ධර්මය ජීවිතයට එකතු කරගනීද? ඒ මොහොත මේ ලෝක ධාතුවේ ඔබ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයක කරගත් කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි. පින්තුනි අකුසලයේ ලියන සමාජයක පව ලියන සමාජයක අපි දක්ෂ විය යුතුයි. වඩාත් ශක්තිමත් කුසලයෙන් වඩාත් ශක්තිමත් පුණ්‍ය ශක්තියෙන් අපි නැගී හිටින්න. ඒක සම්මාදිට්ඨිය අර්ථයක්. සමාජයේ බිඳ වැටෙනකොට සමාජය තුල ලෝභ දේශ මෝහයන් තීව්‍ර වෙනකොට පින්තුනි අපේ යුතුකම විය යුත්තේ මේ වාට වැරදිකාරය හොයන්න නෙමේ මේ වාට වැරදිකාරයන්ට දඬුවම් දෙන්න නෙමේ ඒ නැත්නම් මේ වැරදි දැකලා අපි ලෝභ දේශ මෝහ ඇති කරගෙන වැරදි කරන දිශාවට යාම නෙමේ අපි කල යුත්තේ මේ වරදෙන් පින්තුනි නිවැරදි භාවයට පත් වෙලා නැගී සිටීමයි එහෙම නිවැරදි භාවයට පත් වෙලා නැගී සිටින්න නම් ඔබ මොහොතක් හිතන්න මේ දුරුතු පසලොස්සක පොහොය උදා වුණ මේ සුන්දර රාත්‍රියේ පින්තුනි සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන මේ සප්ත බොජ්ජංගය වැඩෙන ඔබේ සුන්දර හිතෙන් ඔබ මොහොතක් හිතන්න කොයිසා බලවත් අකමැති දේවල් කොයිසා බලවත් විනාශකාරී දේවල් අපේ සමාජය තුල සිද්ධ වෙනවද දේශයේ වෛරය ක්‍රෝධය ව්‍යාපාදයේ පලි ගැනීම පින්තුනි උඩු දුවන සමාජිකයි අපි ජීවත් වෙන්නේ එනිසා මේ සමාජය යලි උඩු යටිකුරු කරන්න නම් පින්තුනි අපි මේ අකුසලයේ යටපත් කරන බලවත්ම කුසලය අපේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ මේ මොහොතේ ඔබ උපන් මාතෘභූමිය උදෙසා ඔබට කරන්න තියෙන ශ්‍රේෂ්ඨම යුතුකමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඔබට මේ දේශනා කරන්න ඔබ උපන් මාතෘභූමිය උදෙසා ඔබට කළ යුතු ඔබට කළ හැකි ඔබට පූර්වාදර්ශයෙන් සමාජගත කළ හැකි ශ්‍රේෂ්ඨම ධර්මතාවය තමයි පින්වත් ජනතාව පිනේ අග්‍රම පිනේ කරා යොමු කිරීම පුණ්‍ය කර්මාතරෙන් ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය කරා යොමු කිරීම පුණ්‍ය කර්මයන් අතරින් ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය පින්තුනි අනිත්‍ය සංඥාව මොහොතක් මෙනෙහි කිරීමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසා
ඔබ දක්ෂ වෙන්න ඔබ මේ සමාජයේ නිවැරදි භාවයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ මේ සමාජයේ ලෝභ දේශ මොහයෝ අවම සමාජයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම නුවණින් තේරුම් ගන්න මේ ලෞකික සැපය ලබලා දෙන ශ්‍රේෂ්ඨම ධර්මතාවය මෛත්‍රියයි සීලයට වඩා මෛත්‍රිය ආනිසංස වැඩි සීලයට තියෙන ආනිසංස පහයි මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා දානයට තියෙන ආනිසංස 3යි වර්ණය සැපය බලය මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා පින්තුනේ එහෙමනම් මේ ලෞකික ජීවිතේ ලෞකික සැපය උදෙසා තියෙන ශේෂ්ඨම ධර්මතාවය ඉහළම පුණ්‍ය ශක්තිය මෛත්‍රියයි එහෙමනම් නිරතුරුව මෛත්‍රී චිත්තය ජීවිතයට එකතු කරගන්න ඒ ලෝකයේ සුවපත් කිරීම උදෙසා නෙමේ ලෝකයේ ප්‍රයෝගී කරගෙන ඔබ සුවපත් වෙන්න මොකද ඔබ සුවපත් වුණොත් පමණයි ඔබට සුවපත් භාවයට අදාළ පූර්වාදර්ශයන් ඔබට සමාජගත කරන්න පුළුවන් ඔබ සුවපත් නොවි ඔබ දේශය වෛරය ක්‍රෝධය ගැටීම තරහ ව්‍යාපාදය මේවා ජීවිත තුලින් දරන කෙනෙක් නම් ඔබ තාම සුවපත් භාවයට පත් වෙලා නැහැ පින්වතුනි ඔබ අසද්දාව තුල ජීවත් වෙන කෙනෙක් නම් ඔබ තාම සුවපත් භාවයට පත් වෙලා නැහැ ඔබ සීලෙන් දුර්වල භාවයෙන් ජීවත් වෙන කෙනෙක් නම් ඔබ තාමත් පින්වතුනි පිරිසිදු භාවයට පත් වෙලා නැහැ ඒ නිසා මුලින් ඔබයි පිරිසිදු විය යුත්තේ ඔබ සීලෙන් ඔබ පිරිසිදු වෙන සම්මා දිට්ඨියෙන් ඔබ පිරිසිදු වෙන සියලු සත්‍යෝ සුවපත් වේවා කියද්දී තෙරුවන් කෙරෙහි සද්ධාව අපිට තියෙන්න ඕනේ. කර්මය කර්මඵල විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඒ වගේම පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ. අම්මා තාත්තගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ. දානේ සීලේ මෛත්‍රී ආනිසංස පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ. සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ සම්මා සංකප්ප. ඒ නිසා පින්වත් ඔබ දක්ෂ වෙන්න ප්‍රශ්න ඉදිරියේ ගැටලු ඉදිරියේ පීඩාවන් ඉදිරියේ ඒ වාට ගැටි තව තව අකුසල් වර්ධනය කර ගන්න නැතුව පින්තුනේ තමා තුලින් තමා නැගී හිටින්න තමා තුලින් තමා නැගී හිටින්න ලෝකේ කොතැනකවත් ලෝකයේ විසින් නැගී හිටපු මිනිස්සෙක් ලෝකේ නැහැ පින්තුනේ සෑම මිනිස්සෙක්ම නැගී හිටියේ තමා තුලින් තමාගේ ශක්තියෙන් තමාගේ සද්ධාවේ ශක්තියෙන් තමාගේ සීලේ ශක්තියෙන් තමාගේ මෛත්‍රියේ ශක්තියෙන් තමාගේ සති සමාධි සමාගේ ලෞකික ප්‍රඥාවේ ශක්තියෙනුයි ඕනෑම මිනිසෙක් ලෞකික වශයෙන් වේවා ලෝකෝත්තර වශයෙන් වේවා නැගී හිටියේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ තුලින් ඔබ නැගී හිටින්න ඔබ තුලින් ඔබ පිරිසිදු වෙන්න ඒ උදෙසා තියෙන වඩාත් මාර්ථවත්ම ලෞකික දහම මේ උතුම් මෛත්‍රියයි ආනිසංස 11ක් ඔබේ ජීවිතයට එකතු වෙන මේ උතුම් මෛත්‍රියයි ඔබේ මෛත්‍රී භාවනාව වඩලා අනුන් ගැන හිතන්න යන්න එපා අනුන් මෛත්‍රිය වඩනවද නැද්ද කියලා ඔබ හිතන්න යන්න එපා මගේ ගෙදර දුව දරුවෝ වඩනවද අම්මා තාත්තා වඩනවද ආච්චි සීයා වඩනවද අසල් වාසීන් වඩනවද ඒවා හිතන්න යන්න එපා හැම වෙලාවම තමා තුලින් තමා පිරිසිදු භාවයට පත් වෙන. ඒ පිරිසිදු භාවයට අදාළ පූර්වාදර්ශ ඔබ ඔබේ නිවසේ අයට දෙන්න. ගමේ සමාජයේ අයට දෙන්න. පින්තුනි එහෙම කරද්දී ඔබ සමාජයටත් මේ පිරිසිදු භාවය, මේ නිවැරදි භාවය, මේ සිල්වත් භාවය ලබා දෙන උතුම් ධර්ම දානමය පින්කමක් සිදු කරගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ මෛත්‍රී භාවනාව වඩලා ලෞකික වශයෙන් ඔබට ලබන්න තියෙන ඒ සියලු ආනිසංස ධර්ම 11ෙම ඒ ආනිසංසයෝ ජීවිතයට ලබලා ඊට පස්සේ ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒ මෛත්‍රී භාවනාව විදර්ශනා භාවනාව බවට පත් කරගන්න. මෛත්‍රී භාවනාව සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝල දකින භාවනාව බවට පත් කරගන්න. මහත්ඵල මහානිසංස පුණ්‍ය කර්මයක් බවට ඔබ පත් කරගන්න. ඔබ ඒක කොහොමද කරන්නේ? ඔබ සිහියට නගා ගන්න මේ මුළු ජීවිත කාලය පුරාවට ඔබ වැඩුවා වූ මෛත්‍රිය සිහියට නගා ගන්න. ඔබ ළමා කාලයේ ඉඳන් සුවපත් වේවා කියලා චිත්තයක් වැඩුවා නම් ඒ සෑම මෛත්‍රී චිත්තයක්ම සිහියට නගා ගන්න. මේ මොහොතේ ඔබ මෛත්‍රී භාවනාව වඩලා සමාධිමත් හිතකින් ඔබ ඉන්නේ. තින්ගතුනේ ඔබේ පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ.
කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ මේ මොහොතේ තුනේ වෙලා තින් මේ මොහොතේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන පින්වත් සෑම කෙනෙක්ගේම මේ මොහොත පංච නීවරණය යටපත් වෙලා තියෙන මොහොතක් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා වෝ යටපත් වෙලා තියෙන මොහොතක් පින්වතුනේ ධර්මයේ කෙරෙහි සති සම්බොජ්ජංගය චතුරාර්ය සත්‍ය කෙරෙහි සති සම්බොජ්ජංගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සති සම්බොජ්ජංගය මෛත්‍රිය කෙරෙහි සති සම්බොජ්ජංගය හොඳින් පිහිටලා තියෙන්නේ ඒ නිසා මේ සති සම්බොජ්ජංගය මුල් කරගෙන ධර්ම විචය බොජ්ජංගයක්මයි ඔබ තුල වැඩෙන්නේ ඒ ධර්ම විජය බොජ්ජංගය මේ මොහොතේ වැඩෙtti ධර්මයට අදාළවම හිත පවතිද්දී ධර්මයට අදාළවම සිතුවිලි සකස් වෙද්දී පින්වතුනි ඔබ ධර්මය තමා තුළින් දකිනවා මෛත්‍රිය තමා තුළින් දකිනවා මෛත්‍රී ආනිසංස තමා තුළින් දකිනවා ඒ නිසාම ඔබ තුල තව තව වීරිය ඇති වෙනවා වීර සම්බොජ්ජංගය ඔබ තුල ඇති වෙනවා එයි මෛත්‍රී ආනිසංස තමා තුළින් දැක්කා මෛත්‍රී ආනිසංස තමා තුළින් දැකලා වැඩෙන ධර්ම විජය බොජ්ජංගය අපිව වීර බොජ්ජංගය කරා අරන් යනවා වීර බොජ්ජංගය අපිව ප්‍රීති පස්සද්ධි සම්බොජ්ජංගයන් කරා අරන් යනවා හිත ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා තියෙන්නේ හිත පස්සද්ධියට පත් වෙලා ඒ කියන්නේ හිත සැහැල්ලුවට පත් වෙලා ඒ නිසාම පින්වතුනි මේ සිත මේ මොහොතේ සමාධිමත්ව තියෙනවා සමාධිමත් හිත කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මායාගේ දැස් අන්ධ කළා වූ ශක්තියයි පින්වත ඔබ මේ මොහොතේ ඔය ඇති කරගත්තා වූ සමාධිමත් හිත තුල මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම හොඳින් වැඩිලයි තියෙන්නේ ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔය ඇති කරගත්තා වූ සම්මා සමාධිමත් හිත කියන්නේ මායාගේ දැස් අන්ධ කළා වූ ස්වභාවයයි කියලා ඔබ මේ මොහොතේ පසු වෙන්නේ පින්වතුනේ සප්ත බොජ්ජංගයන් තුලමයි මොකද ඔබ තුල කාමච්ඡන්දයන් මේ මොහොතේ නැහැ තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් නැහැ ඒ නිසාම පින්වතුනේ ඔබ මායාගේ දැස් අන්ධ කරලා තියෙන්නේ මායා පරාජය කළා නැහැ ඔබ తాවකාලිකව මායාගේ දැස් අන්ධ කරලා තියෙනවා මායාගේ දැස් අන්ධ කළා කියන්නේ මායාට තමා තුලින් කාමයන් මතු කරගන්න බෑ කාමච්ඡන්දයන් මතු කරගන්න බෑ ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ පස්සයේ තෘෂ්ණාවෙන් ඇලීම් ගැටීම් කළා අරන් යන්න බෑ පින්වතුනි මායාගේ දැස් සම්මා සමාධිමත් හිතෙන් ඔබ తాවකාලිකව අන්ධ කරලායි තියෙන්නේ මේ මායාගේ දැස් අන්ධ කරපු මේ සමාධිමත් හිතෙන් දැන් ඔබ මොකද්ද මේ කරන්න යන්නේ ඔබ මේ මොහොතේ වැඩුණා වූ මෛත්‍රිය ඔබ මේ මුළු ජීවිත කාලය පුරාවට වැඩුවා වූ මෛත්‍රී සංඥාව පින්වතුනි ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවන්නයි යන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝලා පින්වතුනි ඔබ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය ප්‍රතිලාභය ලබන්නයි යන්නේ පින්වතුනි ඔබ අනිවාර්යෙන්ම ආදායමක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ මොකද කරන්නේ ඒ ආදායම බලාපොරොත්තු වීම උදෙසා ඔබ යම් මුදලක් යට කරන්න ඕනේ ඔබ ව්‍යාපාරයකට යම් මුදලක් යට කරන්න ඕනේ ඔබ කර්මාන්තයකට යම් මුදලක් යට කරන්න ඕනේ ඔබ කුෂිකාර්මාන්තයට යම් මුදලක් යට කරන්න ඕනේ ඔබ එහෙම යට කරලා ඔබ බලාපොරොත්තු වෙන්නේ ඉහළම ප්‍රතිලාභයක් ඔබ පහළ ප්‍රතිලාභයක් ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්වතුනි ඔබ ඉහළම ප්‍රතිලාභයක් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඒ ඉහළම ප්‍රතිලාභය ඔබට ලැබුණොත් පමණයි ඔබ ආර්ථික අතින් ශක්තිමත් භාවයට පත් වෙන්නේ ව්‍යාපාරික අතින් ශක්තිමත් භාවයට පත් වෙන්නේ එහෙමනම් ඔබ වඩන මෛත්‍රිය පින්වතුනි ශේෂ්ඨම ප්‍රතිලාභයක් කරා ඔබ අරන් යන්න ඕනේ ශේෂ්ඨම ප්‍රතිලාභයක් කරා ඔබ මෛත්‍රිය අරන් ගියොත් පමණයි පින්වතුනි මෛත්‍රී භාවනාව තුළ ඔබට තව 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 ධම්ම විජය බොජ්ජංගය ඔබ තුළින් ශක්තිමත් වෙලා අපි බලාපොරොත්තු වෙන පින්වතුනි විදර්ශනා නුවණේ ඒ ඉහළම ලාභාංශය අපේ ජීවිතයට අපිට එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ නිසා ඔබ මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලිය ඉදිරියේ වාඩි වෙලා දැස් පියාගෙන මොහොතක් මේ ඔබ පුහුණු කළා වූ මෛත්‍රී භාවනාව මේ ලෝක ධාතුවේ ශේෂ්ඨම
පුඤ්ඤ කර්මයේ බවට පත් කරගන්න විදර්ශනාමය පුඤ්ඤ කර්මයේ බවට පින්වතුල්ලා දැස් පියාගෙන නුවණින් දකින්න ඔබලා මේ මුළු ජීවිත කාලය පුරාවට ඒ වගේම මේ මොහොතේ මේ මෛත්‍රී භාවනාව වැඩුවේ මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මා මෙන්ම දස දිසාවේම සත්‍යෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සතර අපායේ සත්‍යෝද මිනිස්යෝද දෙවියෝද බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින්වතුනි ඔබ මේ සෑම මෛත්‍රී චිත්තයක්ම වැඩුවේ කුමක් මුල් කරගෙනද ඔබේම රූපය මුල් කරගෙනයි ඔබේම රූපය මුල් කරගෙනයි දැන් ඔබ මේ හදන්නේ ඔබ වැඩුවා වූ මෛත්‍රිය පින්තුනේ සතර සටිපට්ඨානයන් තුල විසිරුවන්න ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න ඔබ මේ වැඩුවා වූ සෑම මෛත්‍රී චිත්තයක්ම වැඩුනේ ඔබේ රූපය මුල් කරගෙනයි දැස් පියාගෙන ඔබේ රූපය කායයන් පස්සනාවෙන් දකින්න ඔබේ රූපය දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතියක් අට්ටික සංඥාවක් හැටියට මොහොතක් දකින්න ඔබේ රූපය ගලවන්න මනසින් ඔබේ රූපය විවුර්ත කරන්න මනසින් ඔබේ රූපය ලිහන්න පින්තුනි ඔබේ රූපය ලිහලා ඔබේ රූපය සතර මහා ධාතුවක් හැටියට නුවණින් දකින්න ඔබේ රූපය කොටස් හතරකට ගලවන්න ගොඩවල් හතරකට මනසින් ගලවන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියලා පඨවි කියන ගොඩට ඔබේ මේ ශරීරේ තද ස්වභාවයෙන් යු සියල්ල පඨවි ගොඩට දමන්න සම්මස් ඇත නහර පින්තුනි මේ සියල්ලම පඨවි ගොඩට දමන්න ඊළඟට ආපෝ ගොඩ දිය රස ස්වභාවයේ තියෙනා වූ සෑම දෙයක්ම ඒ ආපෝ කියන කොටට දාන්න සෙම් සොටු මුත්‍රා සරව පින්තුනි මේ සෑම දෙයක්ම ආපෝ කොටට දාන්න තේජෝ වායෝ ගොඩවල් දෙක මේ ගොඩවල් දෙක තුලින් ඔබ නුවණින් දකින්න වෙන් වෙන් වශයෙන් දකින්න ශරීරයේ මේ පඨවි ධාතු ගොඩ මේ ආපෝ තේජෝ වායෝ මේ සතර මහා ධාතුව නුවණින් දකින්න විනිවිද දකින්න විදර්ශනාවෙන් දකින්න දැන් ඔබේ රූපය ඔබ කොටස් හතරකට ගලවලයි තියෙන්නේ ඔබ ඉදිරියේ කොටස් හතරක් තියෙනවා ඔබේ රූපය ගලවලා ඔබ මනෝමය රූපයකින් මේ කොටස් හතර දිහා බලන්න මේ පඨවි ධාතුව දිහා බලන්න මේ ශරීරයේ තද ස්වභාවය මේ සම්මස් ඇට නහර මේ සියලු තද ස්වභාවයන් නුවණින් දකින්න පින්තුනි මේ පඨවි ධාතුවේ මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නිට්ටයයි සැපයි සුබයි කියලා දෙයක් තියෙනවද නෑ පින්තුනි කුණු වෙලා යන පඨවි ධාතුවක් නරක් වෙලා යන පඨවි ධාතුවක් නිලමැස්ස වහන පඨවි ධාතුවක් පින්තුනි බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන පඨවි ධාතුවක් මේ පඨවි ධාතුවේ අනිත්‍යභාවය නුවණින් දකින්න ඊළඟට මේ ආපෝ ධාතුව ආපෝ ගොඩ නුවණින් දකින්න සෙම් සොටු සරව මුත්‍රා පින්තුනි නුවණින් බලන්න මේ ආපෝ ධාතුව තුල මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද මේ ආපෝ ධාතුව තුල නිට්ටයයි සැපයි සුබයි කියලා දෙයක් තියෙනවද ඔබේම ලේ ධාතුව ඔබ අතට ගන්න ඒ ලේ ධාතුව අරන් බලන්න මේ ලේ ධාතුව තුල මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද මේ සෙම් සොටු මුත්‍රා අතට ගන්න නුවණින් පීර පීර බලන්න මනෝමය රූපයකින් ඔබ මේ සෙම් සොටු මුත්‍රාවල පින්තුනි මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නෑ පින්තුනි කුණු වෙලා නරක් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන ආපෝ ධාතුවක් මේ මහා පොළවේ කුණු කාණුවක ගලාගෙන යන ආපෝ ධාතුවක් ඔබේ ශරීරයේ ආපෝ ධාතුවක් එකම ස්වභාවයේ ආපෝ ධාතුවක් කියලා දකින්න බලන්න කොයිසා ආපුල තැනක්ද කියලා අර කුණු කාණුවක ගලාගෙන යන කුණු වතුරත් ඔබේ කුණු නා වූ ආපෝ ධාතුවත් එකම ස්වභාවයේ ආපෝ ධාතුවක් පින්තුනේ
बाहिर तेजो धातुवटम मे उष्णय एकत्व वेनवा पिंगतुनी එනිසා ඔබේ ශරීරයේ තේජෝ ධාතුවත් බාහිර රූපේ බාහිර සමාජයේ තේජෝ ධාතුවත් එකම ස්වභාවයේ තේජෝ ධාතුවක් කියලා නුවණින් දකින්න. ඊළඟට වායෝ ධාතුව ගන්න පින්වතුනි මේ ශරීරයේ තුර ක්‍රියාත්මක වෙන වාත ස්වභාවයන් පින්වතුනි මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් එතන නැහැ. ඔබ මේ දකින්න නුවණින් මේ ශරීරයේ ආස්වාස ප්‍රාස්වාසය උදෙසා අපි ගන්නා වූ ආතය මේ ආහාර ජීර්ණයේ උදෙසා බහිස්රාවිය කටයුතු උදෙසා මේ අපි ක්‍රියාත්මක වෙන්නා වූ මේ වාත ස්වභාවයන් මමයේ මගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ පිංගතුනේ නිට්ටයයි සැපයි සුබයි කියලා ගන්න දෙයක් නැහැ මේ අධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර වායෝ ධාතුවත් එකම ස්වභාවේ අනිත්‍ය වූ වායෝ ධාතුවක්මයි එනිසා ඔබ මේ දැස් පියාගෙන ඔබ මේ දකින්නේ ඔබේම අධ්‍යාත්මික රූපය පිංගතුනේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක් බවට පත් කරලයි දැන් ඔබ මෛත්‍රී භාවනාව තුලින් සමාධිමත් වූ හිතෙන් ඔබ මුළු ජීවිත කාලය පුරාවට වැඩුවා වූ මෛත්‍රිය විදර්ශනා භාවනාව බවට පත් කර ගැනීමටයි යන්නේ ඔබ දැන් දන්නවා මුළු ජීවිත කාලය පුරාවට මම මෛත්‍රිය වැඩුවේ මේ රූපය ඇසුරු කරගෙන ඒ වගේම මම මෛත්‍රිය එල්ල කළේ බාහිර රූපයන් ඇසුරු කරගෙන නමුත් ඒ අධ්‍යාත්මික බාහිර සෑම රූපයක්ම අනිත්‍ය වූ සතර මහා ධාතුවක් කුණු වෙලා නරක් වෙලා බාහිර පරිසරයටම මුහු වෙන සතර මහා ධාතුවක් රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කර ගන්නවා රූපය කෙරෙහි තියෙන උපාදානය ඔය සියුම් කර ගන්නවා ඊළඟට යනුවණින් දකිනවා මෛත්‍රී භාවනාව තුලින් එයා චිත්තානුපස්සනා මතු කර ගන්නවා පින්වතුනි මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ මෛත්‍රී භාවනාවන් සිහියට නගා ගන්න මේ මොහොතේ ඔබ සියලු සත්වයෝ සුවපත් වේවා දස දිසාවේම සත්වයෝ සුවපත් වේවා මම සුවපත් වෙම්මා කියලා ඇති කරගත්තා වූ සිතුවිලි එකක්වත් නිත්‍ය නෑ පින්වතුනි ඔබ මීට අවුරුදු 10කට 20කට 30කට 40කට ඉස්සෙල්ලා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා සිතුවිලි ඇති කරගත්තා නම් ඒකම සිතුවිල්ලක්වත් ඔබට අයිති නෑ පින්වතුනි මුළු ජීවිත කාලය පුරාවට ඔබ වැඩුවා වූ මෛත්‍රිය භාවනාවන් හේතුවෙන් සකස් වන සෑම සිතුවිල්ලක්ම සිහියට නගාගෙන ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැක්කා දැන් මෛත්‍රිය වැඩුණු රූපය කායානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව පිහිස් කළා తాවකාලිකව ඊළඟට අපි චිත්තානුපස්සනාවෙන් මෙතෙක් වැඩුවා වූ මෛත්‍රී චිත්තයන් අනිත්‍යයි කියලා චිත්තානුපස්සනාවෙන් දැකලා ඒ සිතුවිලි කෙරෙහි තෘෂ්ණාව අපි తాවකාලිකව සිඳ දැම්ම පින්වතුනි ඊළඟට ඔබ මෛත්‍රී භාවනාව තුළින් වේදනානුපස්සනාව මතු කරගන්න පින්වතුනි ඔබ මේ මොහොතේ වැඩුවා වූ මෛත්‍රී භාවනාව නිසා මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණා වූ මෛත්‍රී සංඥාවන් නිසා ඔබ තුල කොච්චර සැප වේදනා ඇති වෙන්නේ නැද්ද? කොයිසා උපේක්ෂා විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඒ වගේමයි මෛත්‍රියට බාධා වෙද්දී කොයිසා දුක් වේදනා ඇති වෙන්නේ නැද්ද? පින්වතුනි ඔබ මේ මොහොතේ පසු වෙන්නේ උපේක්ෂා විඳීමක නැත්තම් සැප වේදනාවක මේ සියලු වේදනාවෝ අනිත්‍යයි කියලා දකින්න. ඔබ මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රිය වඩලා ඔබ ඇති කරගත්තා වූ සැප දුක් උපේක්ෂා විඳීම් එකක්වත් නිත්‍ය නැහැ පින්වතුනි ඔබ අතීත භවත්‍රේ ඔබ මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන එර්ධියෙන් යති
कोई साओब वेदनावे आस्वाद्यान लबन नेद एकमेक वास्वाद्यक्वाद नित्यने ओब मैत्री ध्यान अतिकरगेन रूपावचर ब्राह्मतलवल अरूपावचर ब्राह्मतलवल ध्यान समापत्तिन विनिद्दि ओब कोई सा वेदनावे आस्वाद्यान अतिकरगत नेद एकम वेदनावे उपेक्षा सहगत आस्वाद्यक्वाद नित्यने एनिसा मे मुलु जीवित काले पुरावट करगत्ताउ मैत्री चित्तयन निसा ओब तुल ऐति उनाउ सेप दुख उपेक्षा विंदीम मे सुंदर रात्रियेदी अनित्यय किला दकिन ओब वेदनान पस्सनाव जीवितेट एकतु करगत्त वेनवा मैत्रिय तुलिन ईलंगट ओब धम्मानुपस्सनाव जीवितेट एकतु करगन्न पिंगतुनि ओब मैत्रिय वडपु वेलावे मे मुलु जीवित काले पुरावट ओब मैत्री चित्तयन वडपु वेलावे ओब तुल रैस्सुनावु संस्कारयो नित्यद अनित्यद अनित्यय पिंगतुनि ओब मे मैत्री भावनाव वडपु वेलावे ओब तुल ऐति उन काय संस्कारयो वाची संस्कारयो मनो संस्कारयो नित्यद अनित्यद अनित्यय पिंगतुनि ओब मे मैत्री वैडुन वेलावे ओब तुल ऐति उनाउ सप्त बोज्जांग्यो नित्यद अनित्यद अनित्यय पिंगतुनि ओब तुल मैत्री वैडुन वेलावे मे रूपय नित्यद अनित्यद अनित्यय पिंगतुनि मे सियलु धर्मतावयो अनित्यय कियला अपि दकिद्दि ओब मैत्रिय तुलिन धम्मानुपस्सनाव मतु करगन्नवा ओब मे मोहते वैडुनाउ कायानुपस्सनाव चित्तानुपस्सनावत् वेदनानुपस्सनावत् अनित्यौ धर्मतावयक् कियला धम्मानुपस्सनावेन नुवनिन् दकिनो पिंगतुनि दैन बुदुरजानन् वहन्सेगे श्रावकयेक् हटियट ए पिंगवत् नोन महात्मिय मतक् करपु प्रश्नेट पिंगतुल्लाट मे मैत्रियट अदालवयि मे पिलितुर मम दुन्ने ए निसा ओब दक्ष वेन्न ओब सम्मा सम्बुद्ध शासनय अमार्थयक् जीवितयट एकतु करगन्नवा नम् ए मार्थे इहलम प्रतिलाभ्य ओबे जीवितेट लबागान मैत्रीय इहलम प्रतिलाभ्य तमाई पिंगतुनि मैत्रीय तुलिन ऐतिकरगान्ना उ समाधिमत् हितें पिंगतुनि विदर्शनासित शक्तिमत् करगान्न समत विदर्शनासित शक्तिमत् करगान्न समते तुलिन विदर्शनाव शक्तिमत् करला पिंगतुनि मे लोक धातुवे श्रेष्ठम पिन मैत्रीय पिनाई एतत्वडा श्रेष्ठ विदर्शनामे पिन मैत्रीय सतर सतिपट्ठानय तुल विसरवीमे ओब एतिकर गन्ना उपिनाय एमनम पिंगतुनि पिन अवरट यन समाजयक पिन दुर्वल वेला यन समाजयक कुसल धर्मयो हीन वेला यन समाजयक समाजय विसिन्म अकुसलयट पार पेन्नन अकुसलयटम पूर्वादर्श देन समाजयक पिंगतुनि मे समाजे याली पिनेन कुसले उडु यटिकुरु करन्न अवश्य नं पिंगतुनि ईट अदाल लोकुम आयोचनय विदर्शनामय मैत्रियाई होदर तेरुं गन्न विदर्शनामय मैत्रियाई मे समाजे निवर्धि करन्न किसीम पालकेकुट किसीम नायकेकुट पुलुवं कमक् नै पिंगतुनि मोकद सियलुम नायकेन सियलुम पालकेन अतीत अकुसल निसाम पिंगतुनि निवरदि नोवेन तेनट धर्मानुकूलव पत्वेलाई तियेन्ने एवेनि समाजयक अपि दक्ष विय यूतुई मे बलवत् अकुसल यटपत् करगेन नेगी हिटिन्न ए निसा पिंगतुनि मे समाजगत वेन दुक जय गैनीमट तियेन लौकिक वशयेन दन गैनीमट तियेन लोकुमाविय तमाई मैत्रिय ए मैत्रिय तुलिन पिंगतुनि ओबस सुवपत् वेला ए वगेम ओबे रटत् सुवपत् भावेट पत् करला ए मैत्रियम विदर्शना नुवनिन देखला मे संस्कारयो अनित्यय किन अर्थय जीवितेट एकतु करगेन ओब दक्ष वेन्न ओब उपान मे पुण्यवंत मातृभूमियट ओबट कल हकि श्रेष्ठ कृतवेदी उपकारय सिद्ध करन्न कियला मेस्सितिन දැනුම් දෙනවා ඒ වගේමයි පින්වතුන්ලා තේරුම් ගන්න ඕනේ අපි ජීවත් වෙන සමාජය තුල මෛත්‍රී වැඩි වීම කියන කාරණය ඉතාම වේගයෙන් පසුබසීමට ලක් වෙලා තියෙනවා ඒ පසුබසීමට ලක්වීම භික්ෂුව දකින්නේ ජනතාවගෙන් ඒ ගැන අහලා නෙමෙයි පින්වතුනේ හේතුඵල ධර්මයන් තුලින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට සමාජය තුල මෛත්‍රිය
පසුබැසල තියෙනවා කියන කාරණේ අඩපණ වෙලා තියෙන කාරණය භික්ෂුව මතු කරන්නේ මේ සමාජය තුල සිද්ධ වෙන්නා වූ මෝස්තරකරණයන් රූපාලාවරණ ක්‍රමයන් මේවාදී හැ දකිද්දී පිංහතුනි විශේෂයෙන්ම ළමා පරපුර තරුණ පරපුර වැඩිහිටි පරපුර මේ සෑම කෙනෙක්ම ශාරීරිය ලස්සන කරන්න තෝරගන්නේ දැන් දැන් රූපාලාවරණ ක්‍රම පිංහතුනි ඇඟිලි පාට කරන්න නිය පාට කරන්න මේ තොල් පෙති පාට කරන්න ඇස් පාට කරන්න ශාරීරිය ලස්සන කරන්න ශාරීරිය මහා අප්‍රමාණ देवाल शरीरे लस्सन उदेसा सिद्ध करगान कृतिम स्वभावयंत समाजे गमन करलतीन ए व्यापारयद इताम दियुनु व्यापारय बवट पत् करलतीन मोकद्द मे शरीरे लस्सन करन व्यापारे शरीरे प्रसन्न करन व्यापारे एम करला भिंगतुनी अपि एवा उदेसा दास गणन लक्ष गणन मुदल वियदं करन स्वभावयट समाजे पत् वेलातीन एई भिंगतुनी अपे मैत्रीये शक्तिय हीन वेला එච්චරයි කවුරු හරි සමා වෙන්න ඕනේ මෙහෙම කිව්වට කෙනෙක් ශරීරය ලස්සන කරන්න බාහිර දේවල් උපයෝගී කරගෙන බාහිර මේ රූප අලංකාර කරන දේවල් උපයෝගී කරගෙන මේවා ලස්සන කරනවා නම් ඉන් අදහස් වෙන්නේ තමාගේ අධ්‍යාත්මය තුල මෛත්‍රියේ ශක්තිය දුර්වලයි කියලා. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි අපේ සමාජීය පින්තුනේ නිරතුරුවම මේ ව්‍යාපාරික ලෝකය විසින් පාලනය කරන සමාජය ව්‍යාපාරික ලෝකය මට පාසල් දරුවෙක්ගේ තාත්තා කෙනෙක් ඇවිල්ලා කියනවා තමන්ගේ දුව ජාතික පාසලකට යන්නේ මේ ජාතික පාසලේ උගන්වන පින්වත් ගුරු මහත්මයා තමන්ගේ පිට ප්‍රදේශයේ අර දැන් අඳින අලුත් වර්ගයේ පච්චයක් කොටාගෙන හිටියා කියලා. කවුද මේ පාසල් ගුරුවරයා? තමාගේ පිටපැත්තේ එයා කියන්නේ අඳින හැට්ටේට උඩින් එයාට පේනවා අර දැන් අලුත් පච්ච කියලා කොටනවා මම මෙයාට කියන නම් මෙච්චර දන්නේ නැහැ එවැනි පච්චයක්. ඒතොර බලන්න දැන් මොකද්ද මේ පින්වතුනි සුන්දර වෙළඳ දැන්වීමක්. සුන්දර වෙළඳ දැන්වීමක් ඒ පින්වත් ගුරුතුමියගේ පිටේ කොටලා තියෙන පච්චය බාහිරට පේන්න සුන්දර වෙළඳ දැන්වීමක්. මේ වෙළඳ දැන්වීම දාන්නේ කවුද පින්වතුනි? මේ ඊට අදාළ පාරික ලෝකයේ මොකද මේ පාසල මිශ්‍ර පාසල ගැහණු දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්න පාසල. ඒතකොට පාසලේ ගුරුතුමිය අර පච්චය කොටාගෙන ඉtti ඒක දැකලා ගෝලියෝ දහස් ගාණක් ඊට යොමු වෙනවා. ඒගොල්ලොත් පච්ච කොටන්න යනවා. ඒගොල්ලොත් කොටන්න ගිහිල්ලා අවසානේ මොකද වෙන්නේ? පින්ඇතුණි අර ව්‍යාපාරික ලෝකය අපි තර කරනවා. ඒ නිසා සමාජගත වෙන මේ සිදුවීම් දකින්දි මට මතකයි අද උදෑසනත් පින්ඩ ගැහණු දරුවන්ගෙන් හත් අට දෙනෙක්ම මේ ඇඟිලි නිය පොතු බොහෝම තද වර්ණයෙන් පාට ගන්නගෙන තිබ්බා. මේව දාන බෙදනකොට මම දකිනවා පින්වතුනි අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපිට ඔය රූපලාවරණය කිරීම තහින් පින්වතුනි අපේ රූපය අපි බාහිර සමාජයට ප්‍රිය උපදවන රූපයක් බවට පත් කරගන්නේ සීලේ ශක්තියෙන් මෛත්‍රියේ ශක්තියෙන් ත්‍යාගයේ ශක්තියෙන්. ඒ නිසා සමාජය මේ යන ගමන පින්වතුනි අපිට පැහැදිලිව පෙන්වලා දෙනවා අපි මේ යන්නේ මෛත්‍රිය දුර්වල කරගෙන යන ගමනක්. ඒ නිසා මෛත්‍රියට අදාළ එක ආනිසංශයක් වෙන ශරීරය ප්‍රසන්නභාවයට පත්වීම, ශරීරය ලස්සන වීම, ශරීරය අනුන්ට ප්‍රිය උපදවන ස්වභාවයට පත්වීමේ ගුණයන් සමාජයෙන් හීන වෙලා යනවා පින්වතුනි. ඒ වගේ සමාජය ලස්සන කියලා දකින්නේ පින්වතුනි මේ අධ්‍යාත්මික ජීවිතය තුලින් මතු කර දෙන ලස්සන නෙමේ. ඒක හරිම කර්මයක්. ඒක හරිම කර්මයක්. අපි දැකලා තියෙනවා බොහොම ලස්සන ගෑනු දරුවෝ ලස්සන පිරිමි දරුවෝ. ඒගොල්ලෝ ස්වභාවයෙන්ම ලස්සනයි. ඒගොල්ලන් ස්වභාවයෙන් ලස්සන වුණත් ඒ ලස්සන ඒගොල්ලන්ට ලස්සනක් නෙමේ. ඒ ස්වභාවික ලස්සන තමන්ගේ පිනෙන් උපන් ලස්සන තමන්ගේ අධ්‍යාත්මික ශක්තියෙන් උපන් ලස්සන ඒගොල්ලන්ට ලස්සනක් නෙමේ පින්වතුනි. ඒගොල්ලන්ට ඒක අවලස්සනක්. ඒක කර්මයක් අපේ. ඒක ජාතිය සමාජගත කරන වැරදි පූර්වාදර්ශයන් හේතුවෙන් සකස් වෙන කර්ම සිතුවිල්ලක්. ඒ නිසා ලස්සන ශරීරයක් තිබුණත් පෙර ජීවිතේ මෛත්‍රියේ ශක්තියෙන් පින්වතුනි ඒ ලස්සන ශරීරය එක එක විකාර වැඩ කරලා විකෘතියක් කරගන්න. විකාර වැඩ කරලා විකෘතියක් කරගන්න. පාසල් දරුවොත් මේවට බැහි වෙලා. ඒ නිසා පින්ඇතුනේ මේ ශරීරය වර්ණවත් කිරීමේ මේ ශරීරයේ කෘතිමව හැඩගැන්වීමේ මේ ශරීරයේ කෘතිමව පාටගැන්වීම පිටිපස්සේ තියෙන්නේ සමාජය තුල මෛත්‍රියේ බිඳ වැටීමේ විපාකයන් පින්ඇතුනේ.
එනිසා ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් නම් ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය තරුණේ තරුණියක් නම් පුතෙක් දුවෙක් නම් ඔබ දක්ෂ වෙන්න පින්වතුනි ධර්මය තුලින් ඔබේ රූපේ ලස්සන ඇති කරගන්න මෛත්‍රිය තුලින් ඔබේ රූපේ ප්‍රසන්න භාවය ඇති කරගන්න සීලය තුලින් දානය තුලින් ඔබේ ශරීරේ ප්‍රසන්න භාවය ඇති කරගන්න පින්වතුනි ඒ ප්‍රසන්න භාවයයි ඒ ලස්සනයි ඔබේ ආධ්‍යාත්මික ගුණ වගාව වගේම පින්වතුනි ඔබව කුසල් ධර්මයන්ගෙන් ශක්තිමත් කරලා අපිව කවදා හරි විදර්ශනා නුවණ කරා අරන් යන්නේ කියන කාරණය බොහොම මේ සිතින් මතක් කරනවා ඒ නිසා කරුණා කරලා යන්නම් වාලේ මේ ශරීරය කෘතිමව ලස්සන කරන ක්‍රමවේදයන්ට යන්න එපා ඔබේ වර්ණනා කරන්නේ ඔබේ තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නේ දෙතිස් කුණුපයක්මයි සතර මහා ධාතුවක්මයි අට්ටික සංඥාවක්මයි මරණානුස්සතියක්මයි අනිත්‍ය වූ ඉරිය උපවත්තන කයක්මයි පිංගතුනි ඔබ මේ අනිත්‍ය වූ රූපය මේක වර්ණ ගන්නලා පාට ගන්නලා හැඩ ගන්නවලා කෘතිමව මේක ගොඩනගා ගත්තොත් ඔබ රූපය කෙරේ ඇති කර ගන්නා වූ අසීමිත තෘෂ්ණාව නිසාම පිංගතුනි ඔබ කල්ප ගණන් ප්‍රේත ලෝකවලට වැටිලා තිරිසන් ලෝකවලට වැටිලා ඔබ කල්ප ගණන් දුක් විඳින්න පුළුවන් ඒ නිසා පින්වත් ඔබ සීලෙන් ලස්සන වෙන්න පින්වත් ඔබ මෛත්‍රියෙන් ලස්සන වෙන්න පින්වත් ඔබ දානෙන් ලස්සන වෙන්න පින්වත් ඔබ සද්ධාවෙන් ලස්සන වෙන්න පින්වත් ඔබ තෙරුවන්ට කීකරු භාවයෙන් ලස්සන වෙන්න ඒ ලස්සන ඔබට මෙලව වගේම පරලව සැපයත් ඒ මෙලව පරලව දෙකම පින්තුනි අනිත්‍ය වූ ධර්මතාවයන් කියන විදර්ශනා නුන ලබා දීමත් ඒ සුන්දර මෛත්‍රිය ඔබට හේතු වෙනවා ඒ සුන්දර සීලය ඔබට හේතු වෙනවා කියන කාරණය මෙසිතින් සිහිපත් කරන්න ඕනේ පින්තුන් මේ මොහොතේ කල්පනා කරන්න මේ සුන්දර දුරුතු පුරපසලස්සක පොය දවසේ මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරපු පින්වත් ඔබලා සියලුම දෙනාට පින්වතුල්ලාගේ මව් දෙමාපියන් දුවා දරුවන් අසා සතුටු සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වෙන්න කියලා මෙසිතින් ආශිර්වාද කරන ඒ වගේම ඒ උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් ඒ පින්වත් සාරද මහත්මයාටත් ඒ පින්වත් සමිනි නෝන මහත්මියටත් ඒ වගේම සිරස ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුල්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වෙන්න කියලා මෙසිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු